අයිබෝවන් ඔරද මිගතල එන්නේ ඉස්සලට කැමති මගේ channel එක ගැන තවතලොස් වීඩියෝ එකක. ඉතින් ගොඩක් දෙනෙක් කැමති මගේ channel එක ගැන setup react videos වලට. ඉතින් ඔයාලා දන්නව ඇති YouTube එකේ Heshan Technique YouTube channel එක. ඉතින් දන්නේ නැත්නම් YouTube එකේ කියලා search කරන Heshan Technique කියලා. ඒතරට YouTube channel එක බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ YouTube channel එක හිමිකාරයාගේ Studio එක එහෙම නැත්නම් setup එකට full review එක full react එකක් දෙන්න දෙම අද මෙන්න මේ වීඩියෝ එක අරන් ගවල දෙන්නේ කාලෙකට පස්සේ ඉතින් sorry ටිකක් පරක්කු වෙලා අලුත් වීඩියෝ එකක් ගේන්න කොහොම වුත් ඉතින් පරක්කු වෙලා හරි ඔයාලා කැමති මේ වීඩියෝ එකක් තමයි අදත් මම අරන් ගවල තේන්නේ ඉතින් channel එකට subscribe කරලා එකතු වෙන්න bell icon වල තිබ්බ මෙතන දාපුවක මම ඔයාලා ගාවටම ගෙන ගන්න පුළුවන් අපි යන් අද setup react එකට විදිහට බලාගෙන ප්ලේ කරගෙන මේ පැත්තේ ගත්තොත් එයාගේ වීඩියෝ වල බෑග්ග්‍රවුන්ඩ් එකේ පේන්න තියෙන වාට YouTube එකේ බලන්න පුළුවන් Heshan Technique කියලා සර්ච් කරලා බෑග්ග්‍රවුන්ඩ් එකේ යාගේ හෙඩ්සෙට් මේ වෝල් එකට මේ ඇඩැප්ට් කරලා තියෙනවා පොඩි මං හිතන විදිහට ෆ්ලයිවුඩ් වෙන්න ඕනේ කැනලක් ඇඩැප්ට් කරලා එයාගේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සන කරගන්න එයාගේ හෙඩ්සෙට් බොක්ස් දෙකක් ඊට පස්සේ RGB මවුස් කූලින් ෆෑන් ෆෝන්ස් වල බොක්සස් ටිකක් තියලා තියෙනවා ඊට පස්සේ මේ පැත්තෙන් එයාගේම DIY ගෙදරදී හදාගත්තයක් වෙන්න ඕනේ මං හිතන විදිහට LED බල්බ් වලින් ඩිසයින් එක දාලා තියෙනවා ඊට පස්සේ මෙතන තවත් ටේබල් එක එයාපොඩ් එකක් ඊට පස්සේ රින්ග් ලයිට් එකේ බොක්ස් වගේ දේවල් බලා ගන්න පුළුවන් වෝල්ට් එකේ කලයක් ගැන කතා කරොත් එහෙම ඉතින් මෙන්න මේ කලයකට මම ගොඩක් ආසයි පෞද්ගලිකව ගත්තොත් එහෙම මොකද මම මේ කලයක කැමරා එකත් එක්ක මේ ලයිටින් මික්ස් වෙලා එනකොට මාරම ලස්සන ලුක් එකක් එනවා ඉතින් අන්න ඒ නිසා මම කැමති මගේ පෞද්ගලික හේතු වන්නේ ඒකයි ඊට පස්සේ යාගේ ඉස්සරහා තියෙන වයිට් ටේබල් එක මේ පැත්තෙන් ගියොත් එහෙම එයාගේ මේක මොනවාද මේ ට්‍රයිපොඩ් එක දිනවා ට්‍රයිපොඩ් එකෙන් පස්සේ මෙතන බලමු අපි බොටල් කලෙක්ෂන් එකක් තියෙනවා බොටල් තුනක් මේ ඔක්කොම යා DIY හදාගත්තේ බොටල් නේ මම කියන්නේ මේ මේ රාක්ක ඊට පස්සේ යාගේ හෙඩ්සෙට් එකක් තියෙනවා මොනොපොඩ් එකක් තියෙනවා ඊට පස්සේ MI band 6 එකක් තියෙනවා යාගේ මයික් එක ඊට පස්සේ මෙතන ටැබ් එකක්ද කොහොමද තියෙනවා තව ඊට පස්සේ ස්පීකර්ස් දෙක බ්ලූටූත් ස්පීකර් එක තව ටොයි එකක් තියෙනවා ඊට පස්සේ පිටිපස්සෙන් RGB LED strip එක ඇඩ් කරලා තියෙනවා සයිඩ් එකෙන් යාගේ රින්ග් ලයිට් එක තියෙනවා ඉතින් ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ ඩෙස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ කොහොමනොත් ඉතින් කේබල් මැනේජ්මන්ට් එක ගැන කතා කරද්දී ගොඩක් හොඳයි ඒ වගේම ලයිටින් පැත්ත ගත්තොත් එහෙම ඒ සයිඩ් එක කියන්න වරදක් නැහැ ඔක්කොම හොඳට තියෙනවා වීඩියෝ කෝලිටි එකත් මෙයාගේ මාරම් කෝලිටි එකක් තියෙනවා ඉතින් මේ හැමදේම යාගේ channel එකේ ෆුල් වීඩියෝ එක දාලා තියෙනවා කියලා මතක් කරන්න ඕනේ channel එකේ link එක පල්ලෙහා description එකේ සහ comment section එකේ දාන්නම පුළුවන් වුණොත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බැරි වුණත් ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් channel එක තියෙනවා ගිහිල්ලා බලන්න මෙයාගේ ක්‍රියේෂන් එක තියෙනවා මෙයාගේ රියැක්ට් එක මෙයාගේ ස්ටුඩියෝ එක පිළිබඳ හරි ඊට පස්සේ ඒත් මෙතන තියෙන මෙයාගේ නිකන් normal table එකක් tablet එකේ වගේ දේවල් තියාගන්න එයාගේ gadgets එක තියාගන්න ඊට පස්සේ යාගේ editing room එකට යන් අපි editing room එක ගියොත් එහෙම editing room එකේ මෙන්න මේ විදිහට තමයි තියෙන මට sorry සමා වෙන්න ඕනේ මට PC specs අහගන්න බැරි වුණා මොකද කියනවනම් හඩිසේ එක අමතකලා ගියා හැම කොහොමනොත් යාගේ PC එක හොඳ PC එකක් කොහොම හරි මං මතක් වුණොත් මෙන්න මේ සයිඩ් එකෙන් දාන්නම් PC specs මොනිටර් එක තියෙනවා ඊට පස්සේ ලැප්ටොප් එකක් තියෙනවා යාගේ PC එක තියෙනවා මං හිතන විදිහට මේ දෙකම මෙයා යූස් කරනවා ඊට පස්සේ යාගේ RGB LED keyboard එක තවත් tablet එකක් සහ RGB mouse එක යාගේ mobile එක සහ headset එක මෙතන cooling fan එකක් තියෙනවා තව ඉතින් ඔන්න ඔයදල් තමයි ප්‍රොඩක්ෂන් මෙන්න මේ එඩිටින් රූම් එකේ මෙයාගේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එඩිටින් රූම් එක සහ මෙයාගේ වීඩියෝ කරන රෙකෝඩින් රූම් එක වෙනයි. ඉතින් ඒක අන්නේ ඒ ලක්ෂණ ස්ටුඩියෝ එකට ගොඩක් හොඳ ලක්ෂණයක් කියලා මට කියන්න පුළුවන්. මොකද දෙකම එකේ තියෙම වරදක් නැහැ. මොකද මම තියන් ඉන්නෙත් එහෙම තමයි. නමුත් මේක පිළිවෙලයි එයාට හදිස්සි රෝල්ලාට රෙකෝඩ් කරා. අර කෙඩිට් කරන්න පුළුවන්. ඉතින් අන්නේ හැකියාව නිසා කොහොම නමුත් ස්ටුඩියෝ එකේ නම් කියන්නේ කිසිම වරදක් නැහැ. ලයිටින් ගැන කතා කරත් එහෙම ඔක්කොම හොඳට තියෙනවා. එඩිටින් රූම් එකේ ලයිටින් ගැන කතා කරොත් එහෙම ඒත් එහෙමයි. ස්ටුඩියෝ එකත් එහෙම තමයි. ඉතින් මෙයා තව ලයිටින් වලට
එයා හදාගත්ත DIY light use කරනවා කියලා කියලා තියෙනවා. ඊට පස්සේ තව මොකද්ද ලොකු light එකක් flash light එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය තමයි presentation මෙන්න මේ Studio 2 එකේ කියන්න තියෙන. ඉතින් එයාගේ channel එකට ගිහලා බලන්න මම ආපහු මතක් කරනවා. මේ සියලුම gadgets ලා unboxing reviews සහ technical videos ගොඩක් මගේ channel එකේ වගේ බලාගෙන පුළුවන් එයාගේ channel එකටත් ගිහලා support එකක් දෙන්න. ඉතින් මං හිතනවා අද කෙනාපු video කොහොමද ඔයාලට දැනෙන්නේ නැත්තේ නොදැනෙන්නේ share කරන කොටස් පහල comment කරන්න. මගේ channel එකට subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වගේ videos ඉස්සරහටත් ඕනනම් මොන වගේ videos තෝරන්නේ පහල comment කරන්න. මං හිතනවා මෙන්න මේ ස්ටුඩියෝ සෙටප් එක පිළිබඳ ෆුල් රිව්යු එකක් රියැක්ට් එකක් ඔයාලට ගන්න පුළුවන් ඇති කියලා. ඉතින් මොකද හිතන්නේ පල්ලෙන් ඒ ගැනත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. SL එකේ මොන සමගන්නවත් අනගේ ඉන්ටරෙස්ටින් වීඩියෝ එකකින් හමු වෙමු.